ජීවිතේ අපිට ජීවත් වෙනකොට විවිධ බාධක එනවා. ඒ වගේ තමයි ජීවිතේ අපිට සුන්දර මිනිස්සු වගේම ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සම්බන්ධ. ජීවිතේ කට්ටක් කාලා ජීවිතේ ප්‍රශ්න වලින් ඉස්සරහා මුස්සන්න දෙවිදී වලින්. ඒ වගේ තමයි විවිධ ප්‍රශ්න වලින් ජීවිතේ. අද අපිට කොළඹදි හම්බ වෙනා තරුණේ ඔහුත් එක්ක කතා කරද්දී ඇත්තම මේ ජීවිතයේ මිනිස්සුන්ට කොච්චර අභියෝග බාධා වෙනවද කියලා අපි හිතනවා. මෙදවචීන කොළඹට ඇවිල්ලා ජීවිතේ උට මොහොන දෙන්න බැරි තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. කපිල අද අපේ කතාව දිගේ මේ කපිලත් එක්ක. කපිල කපිල සම්පූර්ණ මොකද? මගේ නම කපිල ගමගි. කපිල ගමගේ කියන තරුණයාගේ ජීවිතේ තැනක් වර්ධිනවා. නමුත් ඔහු ඒ තැන නැවත හදා ගන්න ලොකු උත්සාහයකින් ඉන්නවා. සමාජයෙන් විවිධ පීඩා විවිධ විහිළු වලට ඔහු ලක් වෙනවා. නමුත් අද අපි ඔහුත් එක කතා කරමු ඔහුගේ ජීවිතය ගැන. කපිල මට කියන්නකෝ ඔයාගේ පවුල් පසුබිම කොහොමද? මගේ පවුල හතර දෙනයි. මායි, අම්මයි, තාත්තයි, නංගි. කපිල ඔයාගේ අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අම්මයි තාත්තයි අයියේ කරේ කුලි වැඩ. කියන්නේ ගමේ තියෙන ගෙවල් වල තිබ්බ සාමාන්‍යයෙන් තියෙන වැඩ තමයි දිනදා කරේ. ඒක කළා තමයි අපිට ඉගෙනුනේ. ඒක නම් අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳලා. ඔව්. අම්මයි තාත්තයි මසයන් දුක් විඳා. මේ කන්න බොන්න පවා විලට ගේන්න දුක් වෙන සෑහෙන්න. එතකොට කපිල පාසල් ගියේ නැද්ද? පාසල් මම ගියා සාමාන්‍ය පෙළ දක්වා. පාසල් ජීවිතය ගැන මම කතා කරන්නවත් එච්චර කැමති නෑ. මොකද ඒ තරම් සුන්දර පාසල් ජීවිතයක් නෙමෙයි මට තිබ්බේ. සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙකුට ඕනම තරුණයෙකුට එයාගේ ජීවිතේ මිහිරිම මතක ඉතුරු වෙන්නේ පාසල් අවදී. හැබැයි කපිලගෙන් ඒක වෙනස් වෙනවා. මිනිසුන්ගේ ජීවිත නොහිතන වෙලාවට නොහිතන විදිහට වෙනස් වෙනවා. කපිලගේ ජීවිතෙත් එහෙමයි. කපිල ඔච්චරම පාසල් ජීවිත රකමැතියි. මට මගේ බලාපොරොත්තු උනේ හොඳ තැනකට යන්න. මම සාමාන්‍ය පෙළත් පාස් වුණා හොඳට. ඊට පස්සේ සස් පෙළ අදාරනකොට ඒ ගෙදර සල්ලි නෑ. කියන්නේ අම්මයි තාත්තයි කුලි වැඩ කරපු නිසා එදිනෙදා කෑමට බීමට පමණයි සල්ලි තිබ්බේ. නංගිත් ඉස්කෝලේ යන හින්දා දෙන්නෙක්ට වියදම් කරන්න තරම් ශක්තියක් එයාලට තිබ්බේ නෑ. මං ඒ හින්දා සස් පෙළ නොකර පාසල් ජීවිතයෙන් අයින් වුණා. කපිලට තිබුණානේ කොහොම හරි මොන මහන්සියක් කරලා අපි හිතමු වාගේ ටාගට් එකට යනකම් පාසල් ජීවිතය හදාරන්න. ඔව් මම ඇත්තටම මේ ගමේ මේසන් බස් කෙනෙක් ගාව අත් උදව් දෙන්න ගියා මට සස් පෙළ කරන්න උවමනාම නිසා. නමුත් ඒ උත්සාහයත් අසාර්ථක වුණා මට. කියන්නේ පාසලයි රස්සාවයි දෙක සමවරව කරගෙන යෑම හැකියාවක් තිබ්බේ නෑ. කියන්නේ පවුලේ වැඩිමහල් දරුවා හැටියට ඔබට ලොකු වගකීමක් කරමත පැවතුණා. ඔව් මං හිතනවා ඒ මං ලොකු වගකීමක් දරාගෙන තමයි මේ හැමදේම කරේ කියලා. නංගි අධ්‍යාපනය හදාරනවද? ඔව් නංගි අධ්‍යාපනය හදාරනවා. ඔබගේ බලාපොරොත්තුවක් තියාද නංගි අධ්‍යාපනය ගිහිල්ලා යවන්න? ඔව් මගේ තියෙන එකම බලාපොරොත්තුව තමයි අයියේ මට බැරි වුණ තැනට නංගි කොහොම හරි යවන එක. කපිල අපි දැන් ඔබේ කතාව අතාර. කපිල කොළඹට එන්න. කපිලට කොහොමද මේ පාර විවර වෙන්නේ? මම කොළඹට එන්නේ අයියේ අපේ ගමේ මං අර කලින් කිව්වා වගේ මේසන් අත් උදව් දෙන කාලේ අපේ ගමේ මහත්තයෙක්ගේ ගෙයක් හැදුවා. ඒ මහත්තයා තමයි ඒ මහත්තයාගේ මාර්ගයෙන් තමයි මම මුලින්ම කොළඹට ආවේ. එතකොට එයා මාර්ගයෙන් කියන්නේ එයා ඔයා කොළඹට එක්කන් ආවද නැත්නම් කොහොමද එයා ඔයාව කොළඹට සම්බන්ධ කරන්නේ? මම එයා මට කිව්වා මගේ යාළුවෙක් කොළඹ ඉන්නවා. මගේ හොඳම හිතවතෙක්. එයා කොළඹ
ऑफिस वेड करे एट माव अदी तमा मम कोलंबट गि එතකොට ඔයා කොළඹට එනවා. ඔබේ කොළඹ ඉන්න පුද්ගලයා මීට කලින් අඳුරනවාද? ඔව් ඔහුත් ගමේ පුද්ගලෙක්. මම ඔහු අඳුරනවා. හරි. ඔබ ඔහු විශ්වාස කරලා ඇවිල්ලා මුලින්ම ඔහු එක්ක සම්බන්ධ වෙන්නේ, ඒ කියන්නේ ඔහුව මුණ ගැහෙන්නේ කොතනදීද? මම ගමේ ඉඳන් කොළඹට ආපු දවසේ ඔහු එනවා මේ පිටකොටුවේ බස් නැදුම් වලට ආව එක්කගෙන යන්න. හරි. එතකොට ඔබ කෙලින්ම ඔහුගේ නිවසට යන්න. ඔව් කෙලින්ම ඔහුගේ නිවසට යන්න මම. හරි. එතකොට කපිය ඔයා එයා ගෙදරට ගියාට පස්සේ එයාට ජොබ් එකක් හොයලා දුන්නද නැත්නම් ජොබ් එකක් හොයලා ඉන්න කවද මොනවාගේ පසුබිමක්ද ඒ ගෙදර තිබුණේ? ඒ ගෙදර හිටියේ ඔහු විතරයි. ඔව් කොළඹ ලොකු ආයතනයක රැකියාවක් කරේ. මම දවස් දෙකක් විතර එහෙ හිටියා. ඒ කියන්නේ මට රස්සාව රැකියාවක් එතකොටත් හොයලා දුන්නේ නැහැ. නමුත් ඔහු මට කියන්නේ අඩුවක් කරේ නැහැ කෑම බීම ඇඳුම් පැළඳුම් පවා අරගෙන දුන්නා. කෑම බීම ඇඳුම් පැළඳුම් ඔයාට අවශ්‍ය සියලුම අඩුපාඩු ඔහු සපයනවා. සපයලා දුන්නා. එතකොට කපිල ඔයා ඇයි ඔහුව දාලා යන්නේ? එදා තමයි මගේ ජීවිතේ අමීරිම දවස. ඒ කියන්නේ මම කතා කරන්නවත් කැමති නෑ. නමුත් මේ වගේ දෙයක් වෙන කාටවත් නොවෙන්නයි මම මේ මොකද කතාව අයියට කියන්නේ. පස්සේ දැන් මොකක්ද උනේ කපිල? එදා රෑ මම ඔහුගේ ගෙදර මගේ කාමරේ මට තිබුණ කාමරේ මම නිදාගෙන ඉද්දි ඔහු එනවා මගේ කාමරේට. එනලා එනවා මම මෙතන නිදාගන්න අද වට තනි කියලා. මට එමු කියන මට ඔහුට කියන්න බෑ එපා කියලා. මොකද මම ඉන්නේ ඔහුගේ ගෙදර. ඊට පස්සේ ඔහු එතන නිදාගත්තී ටික වෙලාවක් යනකොට මගේ එහි මෙන් අල්ලන්න ගන්නවා. කියන්නේ ස්පර්ශ කරන්න ගන්නවා. මම කොහොම හරි ඒවා කරන්න එපා කියලා මේ මම ඔයාට ආසයි ඒ වගේ වචන තමයි කිව්වේ. මම කොහමද ඉදර ඒ ගෙදරින් පැනලා එනවා. ඔබ ඔහුගෙන් කොහොමද බේරෙන්නේ? කියන්නේ ඔහු ඔබට ඒ වගේ යෝජනා කරද්දී ඔහුගේ ගෙදර ඉන්න වෙලාවේ කොහොමද ඔහුගෙන් බේරෙන්නේ? මම ඔහු එකපාරටම එහාට එහාට තල්ලු කරලා දාලා මම දොර අරගෙන එළියට එනවා. ගීඩිකින් තමා මම ඊට පස්සේ අන්තිමට ගින් නැවතුනේ කොටුව දුම්රි ස්ථානයේ. ජීවිතේ හැඟීම් දැනීම් හැම වෙනස් වෙනවා තියෙනවා, හැම පුද්ගලයෙකුම තියෙනවා. හැබැයි ඒවා පාලනය කරගෙන ජීවිතේ ඉස්සරහට අරන් යන එක තමයි මිනිස්සු කරන්නේ. තමන් ආශ්‍රය කරන්නේ කවුද, තමන් ළඟ ඉන්නේ කවුද, තමන් මොනවද කරන්නේ කියන එක ඔළුවෙන් කල්පනා කරනවා. කපිල ඊට පස්සේ මොකද වෙන්නේ? වසයේ මම එදා රෑ ගත කරන්නේ කොටුව දුම්රි ස්ථානයේ. මම එළි පාන්දර වුණාට පස්සේ කොළඹ අවට එහෙම එහෙ ගමන් කරා. මම රැකියාවක් හොයාගන්න. ඒ අතර තමා මගේ අම්මා මට කෝල් කරලා කියන්නේ පුතේ මට අසනීපයි, පුළුවන් නම් සල්ලි ටිකක් එවන්න කියලා. ඒ කියන්නේ එදාම රෑද නැත්තම් ඊට පස්සේද නැත්තම් කොහමද? ඒ කියන්නේ පසුදා උදෑසන තමයි මම ටුබ් එකක් හොයන්න පාරේ එමේ එවිදින යනකොට තමයි මට අම්මගේ දුරකථන මතුමක් එන්නේ. ඒ කියන්නේ අම්මර සනීප නැහැ කියලා වාර කෝල් එකක් දෙනවා සල්ලි වන්න කියලා. ඔබ ඊට පස්සේ මොකද කරන්නේ? මට කර කියාගන්න දෙයක් නැහැ. මම කොළඹ කවුරුත් අඳුරන්නේ නැහැ. මට ජොබ් එකක් කරත් මට අම්මට ඉවිලේ සල්ලි යවන්න විදියක් තිබ්බේ නැහැ. මොකද මට කෑම එකක්වත් කන්න මගේ ඇතේ සල්ලි තිබ්බේ නැහැ ඇත්තටම. ඊට පස්සේ මම ආයෙත් අර මට නවතන් දීපු මාව කොළඹට ගෙනව ගාපු මහත්තයා ගාවට යනවා සල්ලි ඉල්ලන්න නැති බැරි ගමට. මිනිස්සුන්ගේ නැති බැරි ගම, මිනිස්සුන්ගේ අසරණ කම, මේ කතාව හද්දී අපි කොච්චර දැන්නාද? අපිටත් ඔවගේ අවස්ථා අනන්ත ඇවිද මිල මුදල් ලදී නැති
අපි කොච්චර සමාධි අසරල කපිලට එහෙම කපිල ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ උඹට බොරොන්දු වෙනවා මම උඹගේ අසනීපෙ මම සල්ලි දෙන්නම් උඹට ඕනි ගාණක් මම දෙන්නම් නමුත් ඔව් කියන ඔහුගේ යෝජනාවට කැමති වෙන්නේ ඔව් මට ඕනි මගේ මට වැඩින්නේ මගේ අම්මගේ ජීවිතේ කියන්නේ මගේ අසනීපෙට සල්ලි යවන එක තමයි මගේ අර මුණ වෙලා තිබ්බේ මම ඒ හින්දා ඔහුගේ යෝජනාවට අකමැත්තෙන් වුණත් කැමති වෙන්න මට සිද්ධ වෙනවා ජීවිතේ විවිධාකාර අභියෝග සහ ප්‍රශ්න වලට අපේ ජීවිතේ මුහුණ දෙන්නේ එවගේ තමයි මිනිස්සුන්ගේ ජීවිත නොහිතන වෙලාවකට නොහිතන විදිහට රස් වෙනවා. අපි ජීවිතේ ගන්න තීරණ හරි කල්පනාවෙන් සිහි බුද්ධි වගේම හිතලා හදලා ගන්නවා. කපිල යෝජනාවට කැමති වෙනවා. ඊට පස්සේ කපිල ඊට පස්සේ මට උසාලිය දෙනවා මම උසාලිය මට යවනවා. මට කපිල පස්සේ ආත් එක්ක ඒ ගෙදර ජීවත් වෙනවද නැත්නම් වෙනත් තැනකට යනවද කොහොමද ජීවිතේ? නෑ මට සිද්ධ වෙනවා. නමුත් එක්කම දිගටම ජීවත් වෙන්න. හරි මම අප්‍රසන්න ජීවිතයක් මම ගැන කතා කරන්න කැමති නෑ. ඒත් කොහෙන් හරි කෙමින් ගෙමින් ඒ ජීවිතේට නිකන් පුරු වෙගෙන යනවා මට දැනෙනවා නිකන් ඒකට පුරු වෙගෙන යනවා කියලා. ඒ පුද්ගලයා කපිල කසාද බඳලා තිබුණ නැද්ද? කසාද බඳලා තිබ්බේ නෑ. වයස සාමාන්‍ය කී විතර පුතේ? ඔහුගේ වයස සාමාන්‍ය 35ක් 37ක් අතර පුද්ගලයා. එතකොට කපිල ඔයා ජීවිතේ පස්සේ හුරු වෙලා ඔයාට එක ප්‍රශ්නයක් නැතිව ඔහුත් එක්ක ඒ ගනුදෙනුව කරගත්තද? ඔව්. කපිල මොකද්ද කොළඹට ඇවිල්ලා රැකියාවක් වශයෙන් දෝරගන්නේ? අතරම රැකියාවක් වශයෙන් තෝරගත්ත කියන්නේ මම ඔහුත් එක්කම තමයි ජීවත් වුනේ. අඩුවක් පාඩුවක් ආහාර පාන අඳුම් පැනඳුම් වලින් කිසිම අඩුවක් පාඩුවක් තිබ්බේ නැහැ. ඒ ජීවිතේම තමයි අන්තිමට කොළඹ ජීවිතේ. එතකොට කපිල සමලිංග ගැසරට හුරු වුණා කියලා ඔබ කියන්නේ? මම හිතන්නේ ඒක නිවැරදි. එහෙම කිව්වේ ඔබ. කපිල ඊට පස්සේ ඔබ ඔහුව විතර දාර්ශනික කරන දා ඉතින් එහා තව කපුත් ගලින් ආශ්‍රය කළාද? ඊට පස්සේ කාලයක් ඇද්දී ඔහුගේ යාළුවෝ දෙමිත්‍රාදීන් ඒ වගේම පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා මට. පසු ඔබ වෙනත් ඒ කියන්නේ ඔබට වඩා බහල බාලයත් එක්ක ඔබ මේ ලිංගික ඇසුර සිදු කළ නැද්ද? නෑ මම එතන ඒ ගෙදරම ඒ නිවසේම රැඳී සිටවෙ හින්දා ඒ නිවසේට එන ඔහුගේ යාළුවෝ ඒ වගේ සමීපයෙන් එක විතරයි එහෙම කපිල එතකොට ඔබට ඔය ලිංගික ආශ්‍රිත රෝගයක් තියෙනවා කියලා ඔබ මුලින්ම දැනගන්නේ කවද්ද? මම මේක දැනගන්නේ ඇයියේ මම මගේ හම ප්‍රදේශයේ කියන්නේ කිලි ප්‍රදේශයේ කසන්න අරගෙන ඔබ ගියා වෛද්‍යවරු කන්නේ. ඒ වෛද්‍යවරයා තමයි මට කිව්වේ ඔබට මෙහෙම සමාජ රෝගයක් තියෙනවා කියලා. ඒ අවස්ථාවේ මම සෑහෙන කම්පා වුණා. මම මට මං ගැනම කලකිරුණා. මොකද්ද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි වෙලා හිටියා. ඔබ පොඩ්ඩක් හිතන්න ජීවිතේ ඔබට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න ඕන ඔබ කරන්නේ මොකද? එතන මොකද කපිල ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම එතනින් බැනලා එනවා. මේ ජීවිතේ මට ප්‍රසන්න නිසා මගේ ඉන්න මේ සමාජ රෝගී නිසා මම එතනින් අයින් වෙනවා. එතනින් තනලා නෙමෙයි. ඊට පස්සේ මම කොළඹ කොටුව මාසයතුම් වලට ඇවිල්ලා එතන පොඩි අර පළතුරු කඩයක්. පළතුරු කඩයක් කරන පොඩි පිටි පළතුරු කඩයක්. මට ඒකට පළතුරු කඩේ කරන්න මගේ අතේ සල්ලි ප්‍රමාණයක් තිබ්බා. අර ගෙදර මිනිස්සුන් හම්බෙච්ච සල්ලි මම ඉතුරු කරගත්තා. එතකොට ඔබ එහෙ ඉද්දිද පළතුරු කඩේ ගෙන වඳුර ගත්තේ නැත්නම්? නෑ මම ගෙදරින් එළියට ගියාම මම කොළඹ එහෙට මෙහෙට යනකොට තමයි මම
ඒ බඩදුරු කඩේ අඳුර ගත්තේ. ඊට පස්සේ තමයි මම බඩදුරු කඩේ දාගෙන මේ හිටි. එතකොට සමාජ රෝගයට බෙහෙත් පාවිච්චි කරාද නැත්නම් කොහොමද ඒකට දීර්ඝකාලීන බෙහෙත් ගන්න කිව්වද? මට ඒ ડોක්ටර් සෑහෙන උදව් කරා. ඒ ડોක්ටර්ගේ මාර්ගයෙන් ඒ ડોක්ටර් මට අඟලපු එයාගේ දරුවෙක්ට වගේ. එයා මෙහෙමයි මෙහෙමයි මෙහෙම කරාම මේක පුළුවන් අපිට මේක සනීප කරගන්න පුළුවන් කියලා මම මට ඒ ડોක්ටර් විතරම මාව දිරිගන්නවා. ඒ ડોක්ටර්ගේ මාර්ගයෙන් තමයි මම බෙහෙත් කරගෙන ගියේ. මොන ප්‍රශ්නයක්වත් ඔබ මානසික වැටුන්නේ නැහැ කියන එක තමයි ඔබ කියන්නේ. ජීවිතේ මිනිස්සුන්ට ජීවිතය අභියෝග ජය ගන්න පුළුවන් එකම දේ තියෙන්නේ තමයි තමන්ගේ මනස. තමන් මානසික ශක්තිමත් වුණොත් ඕනම ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන්. කපිල, ඔබට මේ වගේ ලිංගික ආශ්‍රිත රෝග තියෙනවා කියලා gedara ya නැත්තම් ඔබේ යහළුවන් දන්නවද? නැහැ, කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. එතකොට ඔබ මට සඳහන් කළා කලින් ඔබ සමාජයෙන් කොන් වෙන්න උත්සාහ කළා කියලා. ඒබටම රෝගී තියෙන නිසාද නැත්නම් ඔබ හිතලාද? මම හිතලා ඒ රෝගී මට තියෙන නිසා මම සමාජයෙන් කොන් වෙන්න ගත්තා. මොකද තවත් කෙනෙක්ට මේ රෝගය වැළඳී කියලා. එතකොට කපිල, ඒ ඔබ ওই රෝගී හැදුනට පස්සේ ඔබට ඒ වගේ හැඟීම් දෙන්නේ ඇති වුණේ නැද්ද? මම මෙහෙමයි සුව කරන්න ඕනේ, මට මේක අවශ්‍යයි කියලා දැනුනේ නැද්ද? මම කොහොමරි මාව පාලනය කරගත්තා. මට අර වෛද්‍යවරයාගෙන් ලැබුණු උපදෙස් එකට සැහෙන්න संबंधी ඔබට අම්ම කතා කරනකොට මොන වගේ හැඟීම්වත්ද දැන් දැනෙන්නේ? මට කියන්න තේරෙන්නේ නැහැ කයි එන්නේ. එයාලට වෙනසක් පෙන්වෙන්නේ නැහැ. මම කොළඹ හොඳට ඉන්නවා. එහෙම තමයි මම එයාලට වෙන්නේ. මම එයාලට සල්ලි ලැබුවා. එයාලගේ අවශ්‍ය දේවල් කරගන්න හැම දෙයක්ම. කිසිම කෙනෙක් ගමේවත් මේ ගැන දන්නේ නැහැ. ආස නැද්ද ගිහිල්ලා අම්මගේ මොන බලන්න? මම බලපොරොත්තුවක් තියෙනවා. මේ ડોක්ටර් කිව්ව විදිහට මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත්තට පස්සේ ගමේ ගිහිල්ලා අම්මලා බලන්නේ. කපිල ගණාද බලපොරොත්තු මොකද? මගේ නැගත බලපොරොත්තුව කියන්නේ ඊයේ මගේ නංගි තම ඉස්කෝලේ යනවා. මගේ නංගිට හොඳට වේදන් කරලා මට බලුවන් විදිහට මට එන්න බැරි වෙච්ච දැනට මගේ නංගිව ගෙන්න තමයි මගේ එකම බලපොරොත්තුව. කපිලගේ අහිංසක උත්සාහවන්ත බලාපොරොත්තු සර්වපකාරයෙන් සාර්ථක වෙනවා. ඒ වගේ තමයි කපිල ජීවිතයේ ප්‍රශ්න හැමෝටම එනවා. ජීවිතයේ මිනිසුන්ට වර්ධිනවා. මිනිස්සු ජීවිතේ නැති කරගන්න යනවා. මිනිස්සු ජීවිතේ නැති කර ගන්නවා. නමුත් කපිල කොහොම හරි උත්සාහයෙන් තමගේ මනස හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඒ අතෙන් ඔබ කපිල අතිවිශිෂ්ටයි. ඔබගේ සියලුම ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සහ ඔබට ඔබගේ මේ කතාව මේ සමාජයේ දැනගෙන මම හිතනවා කපිල බොහෝ පිරිසක් ඔබගේ කතාව වැළඳගෙන ඔබේ කතාවෙන් ආදර්ශයක් ගන්නේ කියලා. ඔබට මම ජීවිතේ සුබ පතනවා කපිල. බොහොම ස්තුතියි.